මේ අවිමුත්තං චිත්තං වුණාට පස්සේ මේ ආපෝ තේජෝ වායෝ ශරීර ගෝඩුව මාසේ දේශනා කළා මේ මායයට අයිති වෙන ශරීර ගෝඩුව මායයට ආපෝ වාර දෙනවා මායයෙන් ණයට ගත්තදී මායයෙන් ණයට ගත්තේ නැත්නම් අය මරණයටපත් වෙන්නේ එතකොට අරහතුන් වහන්සේ මේ දැන් අරහතුන් වහන්සේ ආයි මායයෙන් ණයට ගන්න නැහැ ආයි ණය දෙන්නෙත් නැහැ ගෙවන්නත් නැහැ දුක් විඳින්නෙත් නැහැ මොකක්වත් නැහැ එතකොට අරහතුන් වහන්සේ මේ මායයට අයිති වෙන්නේ නැත්නම් මේ මනෝමය කාය දැන් මේ අවිමුක්තන් තිත්තන් පස්සේ සියලුම සංකත ධර්ම මායයට අයිති අසංකත ධර්මයක් පමණයි මායයට අයිති නැහැ මායාවේ පාලනයෙන් තුරයි අසංකත ධර්මය අසංකත ධර්මයේ එකම අසංකත ධර්මය නිබ්බාන නියොන අනික් සියලු දේ පැවැත්ම තුල තියෙන සංකත ධර්ම මායයට මායාවේ පාලනයට යට අයිති දැන් අරතුනස මේ දැන් මනෝමය කය දුක් මේ මේ අවසාන මනෝමය කය තුල කර්ම බීජ තියෙනවනะ උත්පත්ති බීජ විඥාන බීජ තියෙනවනะ මායයට පාලනය කරන්න පුළුවන් මායයෙන් ණයට ගන්න වෙනවා මායයට ණය වෙනවා කර්ම බීජ නැත්නම් මායයට පාලනය කරන්න බෑ අයිටියකුත් නැහැ මොකවත් කරන්න බෑ මනෝමය කාය තියෙනවා මනෝමය කායට මායයට කිසිම දෙයක් කරන්න බෑ මොකෝ මායයෙන් ණයට ගන්න යන්නේ නැහනේ දැන් කවුරු හරි ලොකු මුදලාලි කෙනෙක් ඉන්නවා පොලියට දෙන. ඔබ පොලියට ගත්තොත් ණයට ගත්තොත් විතරයි නේ මුදලාලිට පුළුවන් බලපෑමක් කරන්න. කවුරු කායින්වත් ණයට ගන්න නැත්නම් මොකවත්ම කරන්න බෑ වගේ තමයි. අරහතුන් වහන්සේ කාගෙන්වත් ණයට ගන්න යන්නේ නැහැ. ඒක නිසා කර්ම වීජයත් නැහැ. මාර්යයට පාලනයකුත් නැහැ. මාර්යාගේ ඒකනේ කිව්ව හරි බුදුහාමුදුරුවෝ මාර්ය මාර්යගේ උතාරේ මිදුණ මාර්යාගේ ආරම්භනේ මිදුණ කියලා. මාර්යයට ගන්න බෑ අරහතුන් වහන්සේ කොයි ගියාද කියලා. ඒ මාර්ය ගාවට ආවෙන ණය ඉල්ලන්නේ ණය ගන්න. මාර්යතයි අයිති මේ ආපෝ තේජෝ වායෝ පටි මහා භූත හතරම සියලු දේ. රත්න වංශයේ එතකොට මනෝමය කාය අර බුද්ධ බුදුරුන්ගේ අර ඔව් ඒ මනෝමය කාය සියලු බුදුරුන්ගේ මනෝමය කායන්ට එකතු වෙනවා කේන්ද්‍රගත වෙනවා. එතෙන්ට යනවා එච්චරයි. එතකොට සියලුම බුදුරුන්ගේ මනෝමය කායන් ශේෂ වෙනවා ඉතිරි වෙනවා. එක තැනකට කේන්ද්‍රගත වෙනවා ඒ මනෝමය කායන් දැන් කෝටි ප්‍රකෝටි ගානක් ඔය අපි දන්නාක නොදන්නා කාලේ ඉඳන් සියලු ලෞතුරා බුදුවරු පසේ බුදුවරු අරහත් බුදුවරු සියලු දෙනාගේ මනෝමය කාය එක අල්පෙනිති තුඩකවත් ඉඩක් අවශ්‍ය නැහැ ඒ සියලු කෝටි ප්‍රකෝටි මනෝමය කායන් තැන්පත් වෙනවා ඉඩක් ඕනේ නැහැ බීමක් ඕනේ නැහැ ඒක මනෝමය කායක් දැන් අපේ ශරීර කූඩුවක් තියන්න මේ ආපෝ තේජෝ වායෝ පට විහිින්නනේ ඉඩක් ඕන දැන් මනෝමය කාය ඒව නැහැ ඒව නැ නැති නිසා ඒක ඉඩක් ඕන නැ බිමක් ඕන නැ තැනක් ඕන නැ ඉඩක් ඕන නැ ඉන්ඩිකටු මුණේකවත් ඉඩක් අවශ්‍ය නැ කෝටි ප්‍රකෝටි ගානක් මනෝමය කායන් එකට කේන්ද්‍රගත වෙලා බලශක්තියක් හැටියට මතු අනාගතයට බුදු වන අයට භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට ක්‍රියාත්මක වෙනවා පැහැදිලිස් මේක තමයි බුද්ධ ශක්තිය බොහොම නිරෝධ නිදෝ ඉති වේලදී